සෙනසුරාදා ගෙව දෙන්නට නියමිතව තිබූ ගෙපෙලට සිමෙන්ති දැම්මේ මේ රාත්‍රියේදීම. කපරාරු නොකළ ගඩොල් බිත්ති හිමම තිබෙද්දි උලෝ ටික තබාගෙන බිමට සිමෙන්ති ටිකක් තමාගෙන ගෙව දෙමු යයි වාශාල් ප්‍රියංගදා තීරණය කළේ පසුගිය දිනවලදීය. වැඩි වැඩ කරන්නට තරම් මහා මුදලක් අතේ තිබ්බේද නැත. අතේ ඉතුරු මුදල් ටිකද පරිස්සමින් තබාගත යුතුය. එදින රාත්‍රියේ ලයිට් 3-4ක් ඇද බාස්ලා දෙතුන් දෙනෙක් මහරෑ පුරා බිමට සිමෙන්ති දැම්මෝය. කට්ටිය අමරට වැඩ පාන්දර වෙද්දි දාලා ඉවර වෙයි. ගේ පැත්තේ සිටා ප්‍රියංවදා කිවි කුස්සි ඉඳ ගනිමිනි. වාශාත් ප්‍රියංගදා තම්මාත් වැඩ කරන පිරිසට රෑ කෑම සූදානම් කරමින් උන්නෝය. කෑම පරක්කුද දන්නේ නේද ප්‍රියා? වාශාස්සේ දිහැඹුල් අල්ලන්නට දමා තිබු කට්ටා කරවල ටික තෙලට දමමනි. පිස්සුද කෙල්ලේ, ඒකනේ මම වේලාසනම කොරලි ටික බැදගෙන අරන් ගියේ. මේ පැත්තේ මිනිස්සු වැඩ කරන්න කලින් ටිකක් බොනවා. කොහොමත් මෙහෙම රෑ වැඩ කරද්දි සුන්දරය. දීපං කෙල්ලේ, මං ලුණු ටික කපන්නම්. එපා ප්‍රියා, මං කපන්නම්. මේ කෙල්ල දැන් ඕනවට වඩා වැඩ කළා මහන්සි හදා ගන්නවා. ප්‍රියංවදාගේ කතාවට අම්මාද ඇදස බලා සිනාසුණාය. මහත් කිව්වා, ආන්නේ දැන් ගෙව දෙන දවසට කැකුළු කිලෝ 10ක විතර කිරිවතක් හදන්න ලෑස්තියි. ඒකනම් හදමු අම්මේ, නේද කෙල්ලේ? අපි ඉතින් දැන් මේ දුප්පත් අහිංසක ගම්මුත් එක ජීවත් වෙන්න එපැයි. වටේටම බෙදන්න ඕන. වාෂා පොලොස් මැල්ලුමට පොල් ටික අඹරන්නට ගණිද්දී නම් ප්‍රියංවදා ඒව පැත්තකට කළාය. හිටපම් බං, මං කරන්නම්. එහෙනම් හීනියට අඹරන්න ඕන. ඔබ තරම් නම් බෑ, ප්‍රියංවදා සිනාසී කීවාය. අම්මා දන්නේ ඉස්සර නාල් නැන්ද හදනවා මේ වගේ පොල් එහෙම අඹරලා දාලා කොස් මැල්ලුමක්. ආයෙ කරවල හොදි ටිකක් විතරයි ඕන. ප්‍රියංවදාගේ කතාවට වාශා බැලේ දුබ්බරවය. අම්මා ඒකට හදන්නේ කරවල කටුවොත්ද? එතකොට තමා රහ. ඒක කාපු දවසට ගෙදර යනවා බොරු. මං එහි නිදි. ගෙදරට ගියාම අපි ඒ වගේ කරවල කටුවොත්දක් හදලා කොස්මලොමු. වාශා කීවාය. අම්මගේ කරවල කටුවොත්දි සුවඳ දැනුත් ඇයට ආවේ. කරවල කටුම් කාලා බෑ කෙල්ලේ. අපි ගෙදරට ගියාම හොඳට වැවමාළු ටිකක් ගිනත් හදමු නේද අම්මේ? ප්‍රියංවදා කීවාය. වැවමාළු ගුණ තමා කිරිත් හොඳට වඩනවා. කෙල්ලේ මේ ඇද්ද? ප්‍රියංවදා පොල් මිශ්‍රණය අඹරා පෙන්නුමයි. මදි කෙල්ලේ, මේ අබෑට එහෙමමනේ. මාව නම් හදන්නම බෑ නේද බං? තිදෙනාම සිනාසුනේ එකටේ. ජීවිතයේ දුක අමතක කර මෙහෙම සිනාසීම කොතරම් දුකද? අම්මේ දැන් කිරිහොද්ද තියමු නේද? වාෂා එදා තිබූ කිරිහොද්ද ප්‍රියංවදාගේ අම්මාට දුන්නායි. මොනාද කෙල්ලි තව හදන්නේ? ඔය දෙක තුන ඇති. කොස් මැලිව්වා, කරවල තෙල් දැම්මා, කිරිහොදි හැදුවා, ඇඹරල ටික යුවා, මදි දම්මේ. ඇති පුතේ, අපි දෙහි ඇඹලකුත් හදමු නේද අම්මේ? කෙල්ලි මට ඔය තකාල් ටික දීපන්. මේකට නම් තියෙන්නේ නාල් නැන්දගෙන් පුවපු තමා. කොච්චර දීලත් මදි. කන දෙයක් හදලා දෙද්දි හොඳට දෙන්න එපැයි. අර ගෙදරකට අවුරුද්දක විතර හම්බ කරලා දුන්නේ. අන්තිමට මොකද උනේ? ප්‍රියංවදා කිව්වේ සිතාමතා නෝවේ. ඇත්තටම නැන්දලාගේ ගෙදර ඉඳිද්දි මේ අද්දකින් කොතරම් කෑම හැදුවාද? එයාලට ඒවා කවදාරි මතක් වෙයි ප්‍රියා. ඒ නැතත් එක්කිනිට අමතක වෙන්නේ නෑනේ. වාශා කිව්වේ අසරණ හඬිනි. දවසක යාලට අනන්න වෙයි ඔබව මතක් වෙලා. මන්නේ දන්නේ නැහැ තරම. ප්‍රියංවදා කිව්වේ ෂණිකව මතු කෝපයකින් යුතුවය. මං හිරියොද්ද බාන්නම් පුතේ, ගිහින් ඇඟ හොදගන්න. යන්, මං ඔබට වතුර ටික ඇදලා දෙන්නම්. වර්ෂා චීත්‍යත් දියරෙද්දට ඇඳ ප්‍රියංවදා සමග ළිඳ ළඟට ගියේ. දිගින් දිගටම ඔහු සීවෙද්දී අදෝ සීවෙනවා වැඩිය. ඉන්න තැනක හොඳට ඉන්නව නම් ඇති කෙලස් ඉතින් කීවාය.
අපිත් පස්සේ අපේ වත්තේ ලිඳක් කපාගමු නේද පියා? අර උඹ කිව්වා වගේ කුඹුක් ගහයට හොඳයි තමා. එතන ෂෝක්. ප්‍රියංගදා කෙල්ලට ඇඟ සෝදන්නට වතුර ටික ඇද දුන්නායි. සබංගාද්දි වාෂා ඇඳි වතේ හිට මෙහෙට කර ප්‍රියංගදාට කය පෙන්නුවායි. චුට්ටක් ඇවිත් නේද කෙල්ලේ? ඇතුළට එලා මොනා කරනවද දන්නේ නේද ප්‍රියා? අම්මයි තාත්තයි ගැන හිතනවා ඇති. හිත හිතා දුක්ගෙනවත් ඇති. ප්‍රියංගදා කිසිවක් නොකියා සබන් කෑල්ලගෙන කෙල්ලගේ කුසේ ගෑවායේ. එහෙම අතකාද්දි සනීපයි. අත ගන්නට ඉන්න තිබ්බේ විමුක්තිය. ප්‍රියංගදාට එසේ සිතුණද ඇයි ඒ කීවේ නැත? වැඩ කරන අයට කෑම රැගෙන යද්දි රෑ 11ට ලං වී තිබුණි. රෑට හමන රජරට සුළඟ විඳිමින් කෑම බඳුන් රැගෙන කෙල්ලෝ දෙන්න ගියේ සිනාසෙමිනි. දානියක් අරන් යනවා වගේ. අපිත් එතන ඉඳන්ම කමු හොඳේ. කෙල්ලට මේ දිනවල ඇත්තේ ඕනි දුළු දුක්කය. දවසක ළඟ ගෙදරකින් කෑම ටිකක් හදාගෙන තිය යුතුය. තංගියක් තිබ්බා නම් ගොඩාක් හොඳයි. කෙල්ලට වැඩිම ආසාවක් ඇත්තේ දානේපත් කන්නට. වාෂාත් ප්‍රියංගදාත් වැඩ කරන සියල්ලන්ටම කෑම බෙදා දුන්නේ. මාමරතාව කොස් ටිකක් දාන්න පුතේ. ඔහම මේ බත් වෙන ගෑනුන්ට වඩා රහට වෙනවා. ප්‍රියංගදාගේ මාමා කිව්වේ වාෂා ගැන. ප්‍රියංගදා කෙල්ල දෙස බලා සිනාසුණායි. වාෂාත් ප්‍රියංගදාත් බත් රැගෙන බෙදාගෙන කොහොඹ ගහයට ගල්තලায় වාඩි වූයේ. ප්‍රියංගදා බැදපු කොරලියකුත්ගෙන වාෂාගේ පිගානට දැම්මාය. අපේ අම්මා හිටියන ඔබට මේ රෑ එළියේ ඉඳන් බැදපු කොරලි කන්න දෙන්නේ නැහැ. ප්‍රියංගදා කිව්වේ සිනාසෙමිනි. බත් රහයි කෙල්ලේ. මං අඹරපු කොස්මැල්ලුමත් මරු නේද? ෂෝක් ෂෝක්. හිටවන් ටික තව කිරියොදි ටිකක් දාගන්න ඕන. වාෂාද ගොස් කිරියොදි ටිකක් දාගත්තාය. මේ සුදු කැකුළු බතට කිරියොද්ද පුදුමාකාර ලෙස ගැලපේ. ප්‍රියා කෙල්ලේ මං උඹෙන් අහන්න හිටියේ මොකද්ද? අර මෝලේ රස්සාව ඉතින් උඹ ඒකට යනවද? කීයක් කරේ වාගන්නත් ඕනනේ බං. පිටිසීනි ටිකක්වත් අපි ගන්නෙ බෑ. වාෂා හිස වෙනුවාය. එහෙත් කෙල්ලෝ මෝලක රස්සාවකට යවන්නටත් ඇයට ලෝභය. අපි ටිකක් ඉවසලා ඉමු ප්‍රියා. ඉඳලා නෑ මං කිව්වේ. දෙයෝ මීට වඩා හොඳ දේවල් අපිට දෙන්නේ නෑ කිල්ලි. ඔබ මං ගැන හිතන්න එපා. වාෂායින් පසු කතා කළේ නැත. මේ හොඳ බුක් ෂොප් එකක් තිබ්බනම් මං ගිහින් ඒ රස්සාවක් ඉල්ල ගන්නවා. මට ඒ වැඩ හොඳට කරන්න පුළුවන් ප්‍රියා. ඇයට වාෂා ගැන මහා දුකක් දැනුනි. සියලු බරට වඩා ජීවන බර විශාලය. අපි දරුවා ගැන බලමු කිල්ලි. මොනහරි කරලා ජීවත් වෙමු. ඔබ මේ මාස 10 ටිකක් විවේකයෙන් හිටපන්. ගෙවිච්ච කාලි ටිකක් කලබල වැඩි කෙල්ලේ. ඇත්තේ හදවතට පුංචි නිවනක් අවශ්‍යයි. ජීවිතේ සිදුවේ හතියාරින්නටවත් කාලයක් නොදුන් දේවල්ය. එම්බරලිස්ම මරු නේද කෙල්ලේ? දවසක අඹත් හදමු. පරිප්පු තෙම්පරාදු කරලා කීරමින් තෙල් දාලා එහෙම රහයි. ෂි මට රහට යන්න බෑනේ. නැත්තම් මං බොර ෂෝක් එකට හදලා දෙනවා. එහෙම නෑ. ඔබ හදන රහල් මැසෝද්ද ෂෝක් රහට ඉඳියාප කන්න පුළුවන්. මං හිට හදන්නම්. හා ප්‍රියංගදා වාෂාගෙන් අහන්නේ නැතුවම ඇයට බත් හැන්දම් පෙදුවි. මේ දවස් ටිකේ කෙල්ලට බත් ටික ගහමින් නොටුන් නිසායි. මට කරවල කෑල්ලකුයි කිරිහුදී ඇති. එහෙමත් රහයි නේද? ඒ දවස්වල සල්ලි නැති වුණාම අම්මයි මායි කිරියොද්දක් හදාගෙන කරවල කෑල්ලක් බැදගෙන කනවා. නැත්තම් කංකුන් තෙල් දාලා පොල් සම්බෝල් චුට්ටක් හදාගෙන බත් කනවා. ජීවිතේ පුරාම එහෙම දුක් විඳින ජීවිතවලට දෙවියන් සැනසීම දෙන්නේ ඒ ජීවිතවලට සැපක් දෙන්නට අමතක වී ඇති නිසාද? දෙවිනු පුදුමයි. විලාවකට එහෙම කෙනෙක් නැද්ද කියා සිතේ. එදා රාත්‍රී වාෂාට නිින්ද ගියේ නැත. ඇය කෝපිකක් හදාගෙන ඔහේ ඇඳර වී උන්නාය.
අද ඔහු සිහිවෙනවා වැඩිය. ඔයා කෑවද බිව්වද කියලා හිතෙද්දිත් මට දුකයි. මං පැටියා නිසා කන්න බොන්න ඕන. එහාට මොනවත් වෙන්න දෙන්න බෑනේ. කෙල්ල තනියම සිටියේ ඕහය. කුසට දැන් මාස 3ක් වෙන අවසානයේ. දැන් පෙරට වඩා මහන්සියක් දෙනි. ඒත් වාෂා ඒ මහන්සිය කාටවත්ම පෙන්වන්නේ නැත. ඔයාලඟ හිටියන සමහර විට මං ඔයාට කියයි මට මහන්සි බඩගිනි තිබහයි නිදිමත වගේ ඔක්කොම කියයි. ජීවිතේ හැමදේම කියන්නට උන් කෙනා අහිමි වීම කොතරම් දුකක්ද. ලෝකෙන් කෙනෙක්ව තෝරාගත් පසු ඒ කෙනාවම අහිමි වන ලෙස ලෝ දහම සකසන කෙනා කවුද? වාෂාගේ ඇස්වලින් ගලා කඳුලක් කොට්ට උරේ මල් අතර සැඟෙව්වාය.